අදත් බලන් ඉඳලා වැඩක් නෑ වගේ නේද? එන්න පාටක් නෑනේ. දෙදුණු. ඔයාට වෙන්නේ ජීවිත කාලෙම ඔහොම බලාගෙන ඉන්න තමයි. මට අක්කත් එක්ක කියන්න කාරණයක් තියෙනවා. අක්ක මගෙත් එක්ක තරහ වෙන්නේ නැත්තම්. මම ඔයත් එක්ක කවදාවත් තරහ වෙලා නෑනේ නංගි. කපිලයා මෙහෙම වෙනස් වෙන්න හේතුවක් තියෙනවා අක්කේ. එයා වෙනස් වෙලා නෑ. ඔයාගේ හැටි. ඉස්සර එයා මෙහෙම නෙමෙයි අක්කේ. මොකද නැත්තේ? ඔයා හිතුවා ඔයාට යව වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා. ඔයා නිසා එයා වෙනස් වෙයි කියලා. තාත්තයි නැන්දයි එකතු වෙලා ඔයාගේ ඔළුවට ඒව දැම්මා. කපිලයා මෙහෙ එන්නේ නැත්තේ අර ගල් මූසල ඇහිඳ. මාලිංග ඔයාට පේන්න බෑ. ඒ මොකද? තියෙන මූසලකම හින්දා. ඒ ළමයා මූසලෙක් නෙමෙයි. කොච්චර සිරියාවන්ත කොල්ලෙක්ද? සිරියාවන්තයි. හක්කට නම් පිස්සු. මේ දේතුණු නටන්න බැරි මිනිහට පොළ වැදයිලුනේ. අක්කටදී මං කියන දේ තේරෙන්නේ නෑනේ. මෙතන තේරුම් ගන්න දෙයක් නෑනේ. කපිල මොකටද මාලිංගව ප්‍රශ්නයක් කරගන්නේ? එයාට එහෙම කරන්න ඕන කමක් නෑනේ. මාලිංග නැත්තම් කපිලයා මෙලහකටත් මාව බලන්න ඇවිල්ලා. තේදුණු මන්නම් හිතුණා ඔයා මේ තරම් මෝඩයි කියලා. අනිත් එක මේ තරම් ලේසියෙන් කපිලට ඔයාව රවට්ට ගන්න පුළුවන් වෙයි කියලා මං හිතුවේ. කපිලයා කියන දේ සාධාරණයි අක්කේ. මට hina වෙන්න එපා. hina යනවා. ඔයා කියන මෝඩ කතා අහපුවාම ඕන කෙනෙකුට hina යනවා. මගේ වැරද්ද. මට තිබ්බ ඔයාව ගේ ඇස්සෙම තියාගන්න තුව ටිකක් සමාජයට යවන්න. ඔයාට රටේ ලෝකේ දේවල් ගැන කිසිම අත්දැකීමක් නැහැ. මට තිබ්බේ ඔයාට ඒ අත්දැකීම් ලබා ගන්න ඉඩ අරින්න. එහෙම වුණා නම් මිනිසුන්ට බෑ ඔයාව මේ විදිහට රවට්ටන්න. මෙතන වෙලා තියෙන ඇත්ත මොකද්ද බොරු මොකද්ද කියලා ඔයාට තේරුම් ගන්න බැරි එක. හැබැයි දේදුණු ඔයා කවදා හරි ඇත්ත මොකද්ද කියලා තේරුම් ගන්න. හලෝ කොහොමද ඉතින් මේ මොකක්ද ඔයාගේ නම කිව්වේ නදීෂා නදීෂා what a lovely name ඔයා වගේ මොයාගේ නමත් ලස්සනයි නදීෂා ඉතින් ඒක නෙමෙයි ඔයා හවසට මොකද කරන්නේ දෙන්නත් එක්ක හවසට කොහේ හරි යමුද? බය වෙන්න එපා. කපිල සර් වගේම මම ඔයාට සලකන්නම්. සර් මොනවද මේ කියන්නේ? නිකන් බොරුවට ගණන් හොස්සන්න එපා බබා. සර් මම ඔෆිස් එකට ගෙදර යන්නේ සර්. මට වෙන කොහෙවත් යන්න බෑ. සර් ප්ලීස් මම එහෙම જાති කෙල්ලෙක් නෙමෙයි. ආ තාරකේ ඔබ කිව්වනේ තර කවුද මෑන් කෙනෙක් හම්බෙන්න යන්න තියනවා කියලා. මේ උමචා බාපේ කොහොඳයි. මේ මර මාත් එක්ක යන්න. හරි එමු. මට ඔයාට වෙලා තියෙන දේ ගැන මතක් වෙනකොට නිින්ද යන්නෙත් නෑ දේදුණු. ඇත්තමයි. මන්නම් හිතුවේ නෑ කවදාවත් ඔයාට මෙහෙම කලක් යයි කියලා. අයියෝ කොච්චර හිතන්න දෙයක් නෙමේ ප්‍රසාදි. මොකද නැත්තේ? ඔයා මගේ හොඳම යාළුවා. ඉතින් යාළුවාට මෙහෙම දෙයක් වුණාම කල්පනා වෙන්නේ නැද්ද? මේ තුවාල ඉක්මනට වෙලිලා යයි. දැන්ටමත් සෑහෙන්න හොඳයි. මං කතා කරන්නේ ඔයාගේ ওই තුවාල ගැන නෙමෙයි දේදුණු. ඔයාගේ ජීවිතේට සිද්ධ වෙලා තියෙන තුවාල ගැන. ඕක නම් හොඳ වෙයි. ඒ තරතුවාලේ පැසවලා තියෙන්නේ. කපිලයි හිටියේ තරහ ගෙන්නේ. බලන්නකෝ යා නෝමල් වෙලාවට. කපිල ගැන තවත් බොරු කියන්න එපා. මගේ ඇස් දෙකෙන් දැකපු දේවල්, කන් දෙකෙන් අහපු දේවල් හොඳටම ඇති. මං දන්නවා කපිලව බලන්නවත් ආවෙ නැහැ කියලා. අක්ක නේද කිව්වේ? නැහ. අක්ක කියන දෙයක් නැහැ. මට හිතා ගන්න පුළුවන්.
කපිලය වෙනස් වුනේ මාලිංග මෙහාට ආවට පස්සේ. ඇත්තනේ පිටකොල්ලෙක් මේක දෙට ගෙනත් දාගන්න එක හොඳ දෙයක් නෙමෙයිනේ. අක්කට උනා තිබ්බ දාවාරක් ඒ ගැන හිතන්න. ඉතින් මේහාට ආවේ ඔයාගේ මසිනානේ. පිටකෙනෙක් නෙමෙයිනේ. ඒ උනාට ඉතින් ඒ කොල්ලෙක්නේ කපිලයට තරහ ගියේ ඒකයි. කපිලය කැමති නෑ දැන් මේක දෙට අඩියක්වත් තියන්න. අර ගල්මූසලා මෙහෙන් ගියොත් නම් කපිලය ඉස්සර වගේම වෙයි. ඒ කාලේ වගේම මාව බලා ගනී. ඒ කාලේ විදියටම ඉතින් ඔයාට පුළුවන් අක්කත් එක්ක මේ ගැන කතා කරන්න. අක්ක තේරුම් ගන්න නෑ ප්‍රසාද්. මං කතා කළා. අක්ක කැමති නෑ යව යවන්න. අක්කට බැරි වුණාට මට පුළුවන්. මං ඒක කරනවා. බලන්නකෝ. සර්ගේ හිත තාමත් හරිම ලාමකයි. ඒකයි වෙලා තියෙන්නේ. මේ කොළඹ රටේ එහෙම බෑස හිත යකඩයක් වගේ තියාගන්න ඕනේ. ලේසියෙන් නැමෙන්නේ නැතුව තියාගන්න තරමට තමයි මෙහි ඉය ගහලා ඉන්න පුළුවන්. මට ඕන දෙයක් ඉවසගෙන ඉන්න පුළුවන් සන. එහෙනම් සර් ඔය ගෑනු ළමයා කියන දේවල් ගණන් ගන්න නැතුයි. අපි මේ වෙලාවේ දේදුන්නන් ගැන හිතන්න ඕනේ. විශේෂයෙන්ම අපි යාගේ පවුල කෙනෙක් විදියට යාගෙන හිතන්න ඕනේ සන. අන්න ඒකයි මම මේෙන් යන්නේ. එයා සර්ට අදාළ කෙනෙක් නෙමෙයිනි. ඔන්න අයියාගේ වයිෆ් මොන හරි කිව්වනම් කමක් නැහැ. එයා ඉතින් සර්ගේ නෑනනේ. මෙයා කවුද? නෑනගේ සහෝදරියක් විතරයි. මං ඉතින් සනත්ට කිව්වනේ දේදුන්නන්ගිට තියෙන ප්‍රශ්නේ. එයාගේ ප්‍රශ්නවලට සර් පල්ලි නෑනේ. එයාට එයාගේ කොල්ලා එපා නම් ඒක එයා බලා ගන්න ඕනේ. ඊළඟට සනත් මේ වෙලාවේ අපි දේදුන්නන්ගිට උදව් කරන්න ඕනේ. අක්ක වුණත් හදන්නේ එයාගේ හිත වෙනස් කරන්න. මේ වෙලාවේ දේදුන්නන්ගේ ඉන්නේ දෙගිඩියාවෙන් එන්න පුළුවන්. සර්ව අදාළ කරගන්න එපා කියන්න. එච්චරයිනේ. සර්ට යන්න කියනකොටම ඒක එයාට කියන්න තිබුණා. සර්ගේ හිත දුර වෙලයි කියලා එයා දන්නවා. ඒකයි සර්ට මෙහෙම කරන්නේ යා. මගේ හිත දුර වෙලයි කියලා සනත් දන්නවද? ඔව්. සර් පොඩි දෙයකිනුත් කලබල වෙනවා. අනිත් අය ගැන වැඩිපුර හිතනවා. ඒක හොඳ දෙයක් තමයි. නමුත් ඒක සර් හැමතැනටම හරියන්නේ නැහැ. අපි කොහොම හරි බෝඩිමක් හොයාගමු සනත්. බෝඩිමක ජීවත් වෙන්න ගියාම හැමදාම හිත රිද්ද ගන්න වෙනවා. සර්ගේ අයියාගේ ගෙදර තියෙන ওই කෙල්ලගේ ප්‍රශ්න විතරනේ. බෝඩිමක එහෙම නෙමෙයිනේ. නාන්න ගියත්, වැසිකිළියට ගියත්, නිදා ගන්න ගියත් ප්‍රශ්න ප්‍රශ්න. හරි හරි ඉතින් එක තැනක් හරි නැත්තම් මට පුළුවන් වෙන තැනකට මාරු. ඒකත් හිතන තරම් ලේසි නෑ. බෝඩිමක වේකන්සියක් තියෙන්න එපා. අඩුම තරමේ මං එහෙන් ගියාට පස්සෙවත් දෙදුන්නන්ගේ තේරුම් ගනි මං කවුද කියලා. සර් තේරුම් ගත්ත හින්දානේ ඔහොම කරන්නේ. සර් ඉස්සර වෙලා තමුන් කවුද කියලා ඒ කෙල්ලට හෙලිදරව් කෙරුවා. ඒ හින්දා සර්ව දැන් ඒ කෙල්ල මඩවනවා. සර් කොල්ල මුලින්ම කෙල්ලන්ට තමුන් කවුද කියලා හෙලිදරව් කරන්නේ නැහැ. සර්ට ඉතින් අත්දැකීමකුත් නැහැනේ. සර් නිකමට හරි කෙල්ලෙක් යාළු කරගෙන බලන්නකෝ. ඒ ගැනත් අත්දැකීමක් තියෙන්න ඕනේ. සනත් මගේ ජීවිතයට කෙනෙක් ලං වෙනවා නම් මං ඒ කෙනාව ආවට ගියාට ලං කරගන්නේ. ඒ කෙනා මගේ ජීවිතේ පුරාවටම මාත් එක්ක ඉන්නවා. සර් මාර කතාවක් නේ කියන්නේ. ඔහොම හිතුවොත් නම් සර් අමාරුවේ වැටෙනවා. දැන් කාලේ කෙල්ල කොල්ලොත් එක්ක යාළු වෙන්නේ සුමානිට දෙකට. අපෝ එහෙම කෙනෙක් නම් මගේ මුළු ජීවිත කාලෙටම ඕන්නේ. සනත්ට කියන්නේ මං ආදරෙදී දකින්න සනත් වෙනම විදිහකට. මොකද යාළුවා කියන්නේ? අනේ මන් දැක්කේ මට නම් එයා කියන දේවල් තේරුම් ගන්න බෑ. මට තේරෙන්නෙත් නෑ. කපිල මෙහෙම වෙනසලා තියෙන මෙහෙ වෙලා ඉන්න මාලින්ගෙහින්දලු. කපිල ඉස්සර මෙහෙම නැතිලු. මන් නම් හිතා ගන්න බෑ අක්කේ එක හැම වෙලේ කොහොමද කියලා. එයාගේ විකාර
या वंदरे में रेवट इलाइन ने ऐया के देदुनो कपले गेम वेंकरण नेते मेहम गियो देदुनो नेतिना आज जलाया है देदुनो टे दुख की दिन न गए एक कवदा आवते हम वेंड देने ने मान देदुनो को हमारे कपले गेम गालवा गानो ऐता के मान दानो ऐके करण ले सीधे आक ने में किया ला ඒත් මට මේ වෙන දේවල් බලාගෙන ඉන්න බෑ. මගේ නංගිගේ ජීවිතේ විනාශ වෙනවා මට බලාගෙන ඉන්න බෑනේ. එහෙම වුණොත් මං එයා වෙනුවෙන් කරපු කිසි දෙයක් වැඩක් නැතු වෙනවා. ඒක ඇත්තක්කි. දේදුනුට ගැලපෙන්නේ මාලිංග වගේ කොල්ලෙක්. එයාත් එක්ක සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. එයා ගැන හිතන හිතක් පපුවක් තියෙන කොල්ලෙක්ව. ඒත් ඉතින් දැන් කපිලට දේදුනු නීතියන් අයිති වෙලා ඉවරයිනේ. नीति मट वडकने मटोने देदुन तवात के हदवती लांगनोदिंड अने के देदुन मुन देखा कपल गेम बेरगन पुला लुकू दे मट एकट ओयागन उदाऊ ओने प्रसाद दम मंग ओण किया बिलावट मगे तेक्की मंग ओण में देखी इधट मालिंग तपिट उदाव कराय विश्वास पटांगा प्लेन कर लाती है ना प्लेन पास के नहीं में गे का हुनगा पे के दो है रंगना वक्के मिंगे विल्ला दिल गुम्मय दी वैगन ने कटा बायर के ने सेट हाउस रे पत्तू करने को शा मारुने हुआ दे हाउस रे कंगे ना सामीर रे तीन ने वाहने बाबा वाके आंधला में तो नहीं गलती මිනිහා සල්ලි අරන් ඉන්නේ අරගෙන මෙයන් බෝඩු ගහලා සර්ට හරියට සන්තෝෂයිද ඕක දී ගන්න බැරුව නාහෙන් ගන්න අඬ හිටි සමීර ළමයි කපිල මහත්තයා අපි මොනවා කළත් අගයක් නැහෙනේ දැන් මිනිහට වටින්නේ ජපන් කාරය මේකනේ මහත්තයා මේ පර්ණ වාහන වගේද අලුත් ඒවා එනකොට ඒකයි अलुते वा कैसे वेता तीन ना पारणवा है ठीक है नतीवे दी केले मटर तीन ना बाय ऐ ये हम क्या न नया दिन में वैरी का ये गाने मिनी सुंगे सादे वितर आईन वैटर ने महात्या डे दारों से अल्लाह ने बनाया ने मटर मिनी के मोन बलुआ में गियान ना बोलवां मिनिया कोम के नित्य के वैरी ने में बायर के ने केले वाहने बलुआ पासे मटर गियान ना बोला मिनिया वाहने गानवा तो नेत्य के එතකොට තාරකස අපේසට උදව් කරන එක නැද්ද මෙහෙමයි ඔය වගේ මිනිහෙක් කෙනෙකුට උදව්වක් කරන්නේ ඒ වගේ දෙතුන් ගුණයක් මිනිහට ආපහු ලැබෙනවා නම් විතරයි ඒකයි මං කිව්වේ මේ උදව්ව පිටිපස්සේ කාටවත් නොකියන රහසක් තියෙනවා කියන්නේ මට තවත් මෙතන ඉන්න බෑ තිලකරත්න මහත්තයා රස්සාවක් නැති වුණත් මට මෙහෙන් යන්න වෙනවා මොකද මේ හිටියම කපිල මහත්තයා බැන්නද කපිල සර්ගේ බැනුම් ඉවසන්න පුළුවන් ඒ වුණාට තාරක සර් එයා කියන දේවල් ඉවසන්න බෑ එක් නෙමිස් එයා මට අමුතු යෝජනා කරනවා එයා හිතන් ඉන්නේ මම නරක කෙල්ලෙක් කියලා ඒ මදිවට මං තනියෙන් ඉන්න වෙලාවට ඇවිල්ලා අරව මේවා කියනවා अरे मैं यान्ना तेन्नर हूँ। वेला मैं अकेली मग यान्ना माँगे जाती क्या लम इन्द्रिय क्या ना इतना ही नहीं एक अने माँग होना क्यों हुआ ताहन ने ने अभी कभी जरूर किया ये लो बेटा की माटे में विधि ने तावत में तनी इन्ने बै ऐह मुन्नत माँग हेटे इन्दले बैठे टेन्ने इतने खाला बले में निपा अभी �
අරක මහත්යට ඕන විදිහට බලහත්කාරකම් කරන් දෙන්න බෑනේ නේ නේද මහත් යකාගේ වැඩයි මේ වැඩේ ලස්සනට දෙන්න ඕනේ හරිද මොනවද කියන්නේ මං ගාන්ට වැඩේ දෙන්න ගාන්ට දෙන්නම් කියලා අන්තිමටම වැඩේ අනා ගන්න එපා හරිද මේවා අපිට පුරුදු වැඩනේ මල්ලි 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 නෙමෙයි මිස්ටර් තාරක හරි හරි වෙලාවට උඹට මම ඉස්සර කියලා කියන්නම්කෝ මේ අකා අමු මැට්ටා ඒ නිසා මේක ලොකු ගේමක් නෑ කඩා ගන්න පුළුවන් උපිනව ගන්න කඩා ගනින් ඒකට තමයි මාත් මේ ෆුල් ට්‍රයි කරන්නේ කාලෙකින් මෙහෙම මෝරෙක් අහුන්නේ නෑ පොරේනවා දැස්තෙන්න අහා කපිල මචං මේ මිස්ටර් මදනායක හෙලස් සර් වඩින් කපිල ඔයා එනකොට අපි මේ කතා කරගෙන හිටිය අර වැඩේ ගැන තමයි. ආ. මිස්ටර් කපිල ගැන මිස්ටර් ධාරක මට කියලා තියෙනවා. බොහොම හොඳ වැඩකට තමයි අත තියලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් අද කාලේ දිනු වෙන්න ඕන නම් කරන්න තියෙන හොඳම ඉන්වෙස්ට් එක තමයි vehicles. මචං මේ මිස්ටර් මදනායක අපිට ලොකු help එකක් දෙයි වැඩේට. අපි මේ කතා කරගෙන හිටිය ටැක්ස් එක අඩු කරගන්න ක්‍රම ගැන. ඇත්තටම අපි සැලසුම් කරලා කළොත් ලොකු ගාණක් අඩු කරලා මේ වාහනේ ගෙන්න ගන්න අපිට පුළුවන්. මදනායක මම නම් හැබැයි ඔය ගැන ඇත්තට දන්නේ නැන්නේ මිස්ටර් මදනායකත් එක්ක කරපු වැඩ නිසා තමයි මචං අද මම මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ ආයෙත්ින් බම් මිස්ටර් මදනායකගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මචං අප්පී අප්පී